හෙලෝ බොයිසන් ගර්ස්, ඔන්න ඉතින් අපි අරගෙන වෙලා තියෙනවා PUBG මොබයිල් වීඩියෝ සීරියස් එකේ දෙවැනි වීඩියෝ එක. ඉතින් මම මේකින් කියලා දෙන්න දන්නේ ඔයගොල්ලොන්ට PUBG එකේ සෙටින් ටික සහ අපි කොන්ට්‍රෝල් ටික හදාගන්න විදිහ. ඉතින් බොයිස්, අපි මෙතන තියෙනවා මිෂන් කියලා තියෙනවා, ඉන්වෙන්ටරි කියලා තියෙනවා. ඉතින් බොයිස්, මෙතන තියෙනවා චූටි ඊතලයක් වගේ එකක් තියෙන උඩර ගල්ලා. මං ටච් කරද්දි ඔයගොල්ලන්ට එක පේනවා ඇති. ඒකෝට ටච් කරන්න. ඊට පස්සේ බොයිස්, මෙතන අපිට තෑගි පෙට්ටියක් වගේ එතන බොක්ස් එකක් තියෙන, එතන මේල් එක. ඉතින් මේකෙන් මේකට අපිට එන සමහර දේවල් අපිට ගිෆ්ට් එහෙම දෙද්දි කට්ටිය මෙතනින් අපිට කලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන රීඩ් ඇන්ඩ් ක්ලේම් ඕල් කියලා දුන්නාම ඔක්කොම ක්ලේම් වෙනවා. ඉතින් වැඩක් නැතිව මෙතනින් ඩිලීට් කරලා දාන්නත් පුළුවන්. මෙතනින් අපි කටිය රිපෝට් ගැහුවොත් එහෙම බෑන් වුණොත් එහෙම රිපෝට් ගහලා බෑන් වුණොත් එහෙම මෙතන එනවා අපිට මැසේජ්. ඒ කියන්නේ හැකර්ස් රෑම ඉන්නවා මේකේ. ඉතින් ඒගොල්ලෝ අපිට ගැහුවොත් එහෙම අපිට රිපෝට් ගහන්න පුළුවන්. මං ඒවා ඉස්සරහට වීඩියෝ වලදී මං ඒවා කියලා දෙන්නම්. ඉතින් බොයිස්, අපි මෙතනින් ගිහිලා සෙටින් වලට යන්. සෙටින් වල ඉතින් මේ මෙතන මොකොත් හදන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති පළවෙනි account කියන තැන. ඉතින් අපිට මෙතනින් කැමති නම් තව email එකක් දාලා මෙතනින් number එකක් දාලා verify කරගන්න පුළුවන්. එතකොට අපේ account එකේ security එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම ඉස්සරහට මේ වගේ video දාන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ boys මෙතන control කියන එකට යන්න. එතනින් මෙතන basic කියලා තියෙනවා. basic එකේ මෙතනින් ඔයගොල්ලෝ මේ ටික මේ විදිහ බලාගෙන මේ බලාගෙන ඔයගොල්ලෝ මේ ටිකත් හදාගන්න. මෙතන සමහරට ඔයගොල්ලොන්ගේ ස්කෝප් සෙටින් වල මෙතන ටැප් කියලා ඇත්තේ මික්සඩ් කියන එක දාගන්න. ඊට පස්සේ හරි එහෙම ඕනේ. මම ඔයගොල්ලොන්ට මේ චිය පාක් කර ගිහිල්ලාම, ඒ කියන්නේ මේක මේ ට්‍රේනින් ග්‍රවුන්් එකට ගිහිල්ලාම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම් මේකේ සෙටින් ටික. එතකොට ඒක තමයි ගොඩක්ම ලේසි. මෙතන මං මැප් එකත් මෙතන ක්ලාසික් කියලා තියෙන ස්ටාර්ට් කියන තැන උඩ ඒක ටච් කරලා එතනින් මම යනවා ට්‍රේනින් ග්‍රවුන්් කියන එකට. එහෙම ගන්න එක ඔයගොල්ලොන්ට ගොඩක් ලේසි. එතකොට මේ කියලා දෙන්න ගොඩක් ලේසි සෙටින් ටික කොන්ට්‍රෝල් ටික හදා ගන්න හැටි අපි. හරි බොයිස්, තාම ලෝඩින් වෙනවා. හරි බොයිස්, ඉතින් මම මෙතනින් මෙතන බොයිස් අපිට කියන්න තියෙන්නේ මෙතන අපිට ගන් දෙකක් එකපාර ගන්න පුළුවන්. මෙතන තියෙනවා මැෂින් ගන්න, එහෙම මෙතන තියෙනවා AR ගොඩක් පේනවා ඇති. මෙතන තියෙනවා ස්නයිපර් ටික. ඉතින් මම මෙතනින් ගන්නම් M416 කියන ගන් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ගන් එක ගත්තා අතර. ඊට පස්සේ මෙතනින් මම ගන්නම් AWM කියන ගන් එක අරගෙන. ඊට පස්සේ මෙතනින් අපිට තියෙනවා මෙතන මේකට පොඩි කෑලි බෑලි වගේක් තියෙනවා. ඒ ටික දාගන්න ඕන. මෙතන බෑග් එක මං ටච් කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති බෑග් එක ඕපන් වෙනවා. මෙතන තියෙනවා, මෙතන ඔයගොල්ලොන්ට පේනවා ඇති කියනවා ග්‍රිප්ස් තියෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති ස්ටොක්. අනම් මනම් මං ඒ කෑලි බෑලි ටිකක් දාගන්න. මේකේ හොඳම ටික තියෙන්නේ මේ මැග් ටික ස්නයිපරේට අදාළ ටික. අපිට ඉතින් මේවා චෙක් කරලා බලන්න පුළුවන් කෝවද හොඳ. ඔන්නම මම මේවගෙන් ටිකක් ගන්නම්. හරි, මම ඔහොම ස්කෝප් මේ ටිකක් දාගත්තා. ස්කෝප් එක අපිට පොඩි කරන්න පුළුවන්, ලොකු පොඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ zoom in out කරන පේන ඇති. ඉතින් අපිට රීලෝඩ් කරන්න පුළුවන්. තව ඊට පස්සේ අපිට බලන්න පේන ඇති. ඊට පස්සේ බොයිස් මම මෙතන සෙටින් අය කරන එක ඔබලා
මෙතන යනවා කොන්ට්‍රෝල් කියන එකට. ඉතින් මෙතන ටැප් කියලා තියෙන්නේ. දැන් මේක ස්කෝප් කරගෙන ස්කෝප් බටන් එක ඔබනවා, ඔබලා ෆයර් කරනවා. ෆයර් කරද්දී එකේ විදිහම හිටිනවා. දැන් මම මේක කොන්ට්‍රෝල් වලට ගිහිල්ලා හෝල්ඩ් කියන කෙබුවොත් එහෙම ගොලන පේනවා ඇති. ස්කෝප් කරපු ගමන් ඒක අයින් වෙනවා. අපි ඔබාගෙන ඉති අන්න ගොලන පේනවා ඇති. ඒක ඉක්මනින් ඒක අයින් වෙලා යනවා හෝල්ඩ් එක. අපි ඒක මික්සඩ් කියන එකට දැම්මොත් එහෙම අහම අපි ස්කෝප් එකත් අල්ලගෙන වැඩ තියද්දි අතාරිනවත් එක්කම ස්කෝප් එකත් නවතිනවා. අර ගොලන පේනවා ඇති ස්කෝප් එකට. මං ඒ කියන්නේ ස්කෝප් කරන තියෙන පොයින්ට් එක තියෙනවා නේද, ඒක බාගෙන අතාරෙද්දි කෙලින්ම ස්කෝප් එකත් එක්ක අයින් වෙනවා. ඒක තමයි ගොඩක්ම ලේසිම වැඩේ. ඒක මික්සර් දාන එක හොඳම වැඩේ, හොඳම ඔප්ෂන් එක තමයි මෙතන මික්සර් කියන එක. මේක ඔයගොල්ලෝ තෝරා ගන්න කැමති නම්. ඊට පස්සේ බොයිස් මෙතන ක්වික් ස්කෝප් ස්විච් කියන එක ඒක එනේබල් තියන්න ඕන. එතකොට තමයි බොයිස් මෙතනින් අපිට ස්කෝප් මෙතන තියෙනවා 6x කියලා. එතනින් අපිට පුළුවන් ගන් දෙකේම තියෙන ස්කෝප් ටික මාරු කරගන්න. ගොලන් පේනවා ඇති ඉක්මනින් ස්කෝප් මාරු වෙනවා. ඔන්න දැන් 6 එක මෙතන තියෙන්නේ 3 එක. ඔයගොල්ලෝ පේනවා ඇති 6 එකයි 3 එකයි. අපි අනිත් ගන්න කරගෙන බලමු. ඔන්න 3 එක, ඔන්න 6 එක. ඔන්නම තමයි අපිට A setting එකෙන් option එකෙන් අපිට ලේසි ඉක්මනින් scope එක මාල් කරගන්න. ඊට පස්සේ boy තවටුට පහලට එද්දි peak setting peak කියන එක enable කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මෙතන අර දෙපැත්තට නැමිලා fire කරන්න පුළුවන්. එතකොට boys අර mixer කියලා දාලා තියෙන එකෙන් අපි peak වෙද්දි අපි කොහට හරි මෙතෙන් ඇවිල්ලා මුල්ලකට ඇවිල්ලා peak වෙද්දි scope එක ගොලන පේන්නේ නැති ඒ ඔප්ෂන් එක තමයි බොයිස්. මෙතන දැන් peak කියලා තියෙන්නේ. මෙතන peak setting වල peak at open scope. ඒ කියන්නේ මේක enable කරොත් එහෙම අපි peak වෙද්දි ඒගොල්ලන්ට පේනවා ඇති peak වෙද්දි scope එක එනවා. ඉතින් ඒ ඔප්ෂන් එකෙන් වෙන්නේ ඒක තමයි. ඊට පස්සේ peak mode කියන එකත් බොයිස් ඔයගොල්ලෝ mixed කියන එක තමයි දාගන්න ඕන. ඒත් අර විදිහම තමයි. ඊට පස්සේ බොයිස් මෙතන ටික ඉවරයි. අපි advanced control කියන එකට යමු. ඒකට ගියාට පස්සේ බොයිස් මෙතන තියෙනවා mark assist. ඊට පස්සේ මෙතන jump and climb. ඔයගොල්ලෝ මේ තියෙන විදිහ මේ ටික තියාගන්න. ඔයගොල්ලෝ cheer park දැන් මම training ground එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ground එකට ඇවිල්ලා ඔයගොල්ලෝ තව මේ තියෙන setting ටික වෙනස් කර කර බලන්න පුළුවන් ඔයගොල්ලන්ටත්. ඉතින් ඉතින් වොයිස් මෙතන තියෙන මේ ටිකම වැඩි කරලා තියාගන්න. අඩු වෙලා ඇති සමහරට මේක වැඩි කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලොන්ගේ මේ කැරක්ටර් එක චුට්ටක් ඉස්සරහට එනවා. කියන්නේ මේ කැරක්ටර් එක දැන් පේනවනේ චුට්ටක් අර රකුල් දෙක වගේ ලාවට පේනවනේ. කියන්නේ චුට්ටක් එක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වොයිස් ඇඩ්‍රස් කන්ට්‍රෝල් එතනින් එම් ඇසිස්ට් මේක එනේබල් කරගන්න. ඊට පස්සේ බොයිස් මේ තියෙන විදිහම ඔයගොල්ලෝ මේ ටිකත් හදාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ බොයිස් මෙතන ගයිරෝස්කෝප් කියලා තියෙනවා. මම ඒක පිළිබඳව වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඔයගොල්ලෝ මෙතන එම් ඇසිස්ට් කියන එකත් ඔයගොල්ලෝ එනේබල් කරගන්න. එම් මෙතන මික්සඩ් කියන එකත් දෙන්න. මේ ටික ඔයගොල්ලෝ මේ විදිහ හදාගන්න. ඊට පස්සේ බොයිස් මම යනවා graphics at audio කියන ඔප්ෂන් එකට. ඒකින් තියෙන බොයිස් ඉතින් ඔයගොල්ලොන්ට ග්‍රැපික් ඔයගොල්ලොන්ට මෙතන ලොබී කියලා තියෙනවා, හෝම් කියලා තියෙනවා, ඊට පස්සේ කොම්බැට් කියලා තියෙනවා. ඉතින් කොම්බැට් කියන එකේ අපි ඒක තමයි අපි වෙනස් කරන්න ඕන. ඉතින් මෙතන ලොබී එකෙත් අපිට වෙනස් කරගන්න පුළුවන් ඔයගොල්ලොන්ට කැමති විදිහකට. ඒ ටික හදාගන්න මෙතනින් අපිට පුළුවන් මැප් එකේ ඒ කියන්නේ ඒ තියෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලොන්ට පේනවා ඇති ෆ්‍රී ෆයර් ගාලා ප්‍රී ෆයි වල එහෙම තියෙන. කියන්නේ අපිට ස්ටයිල් එක ඒක අපිට මැච් එකේදී වුණත් මේ අපිට ඒක හදා ගන්න පුළුවන්.
පස්සේ බොයිස් මෙතන ෆ්‍රේම් රේට් එක ග්‍රැපික් බැලන්ස් එක ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට එකන සපෝට් කරන විදිහට චිප්සෙට් එකට අනුව තමයි මේක කොලිටි එහෙමේ වෙන්නේ. ඇති හොඳ චිප්සෙට් තියෙනවනම් මීට වැඩිය දේවල් පෙන්වෙනවා. දැන් අල්ට්‍ර මගේ තියෙන මෙතන අල්ට්‍ර විතරයි, මගේ අනිත් ෆෝනේ තියෙනවා ඊට පස්සේ හොඳ එක්ස්ට්‍රීම් තියෙනවා 90fps ඒවගේ තියෙනවා මෙතන HDR HDR මට සපෝට් කරන්නේ. ඉතින් ඒවා ඉතින් ඔයගොල්ලොන්ගේ ෆෝන් අනුව තමයි ඉතින් ඒක. ඉතින් ඔයගොල්ලොන්ට මෙතන බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න පුළුවන්. මන්න මෙතන ෆුල් දාලා තියෙන්නේ මට මදි හින්දා. ඉතින් බොයිස් තව එකක් තියෙනවා මේක මෙතන බොයිස් ඔයගොල්ලොන්ට පේනව ඇති. ඒක ලොබියට ගියාට පස්සේ බලන්න පුළුවන්. හරි මං ඒක මම ඔයගොල්ලොන්ට කියන්න ඊළඟට ලොබියට ගියාට පස්සේ මෙතනින් වෙන දේ මේ පල්ලෙහාම ඔප්ෂන් එකෙන්. ඉතින් බොයිස් මෙතන ඉෆෙක්ට් කියන තැනට ගියලා අපිට ඔයගොල්ලොන්ගේ සමහර කොළ පාට එහෙම පෙන්වනවා ඇති. මගේ වයිෆයි එක ඔෆ් වුණා පොඩ්ඩක් ඉන්න. හරි හරි බොයිස් හිතන්නේ සරි වෙන්න ඕන. වයිෆයි එක ඔෆ් වුණා, රීකනෙක්ට් වුණා. ඉතින් බොයිස් ඔයගොල්ලෝ ෆෙට් කියන රාවට පස්සේ මෙතන ඔයගොල්ලොන්ගේ පේන ඇති මෙතනින් ඉෆෙක්ට් මෙතනින් අපිට දෙන්න පුළුවන් කොළ පාට. දැන් ඔයගොල්ලෝ සෝන් එක හිට් වෙද්දි ඒ කියන්නේ මෙතන අපිට වදිද්දි කොළ පාට එහෙම ඒ කියන්නේ හිට් වෙද්දි කියන්නේ එනිමියාට අපි ෆයර් කරද්දි එනිමියාට එනිමියාගෙන් අර ලේ පිට වෙන්නේ කහ පාටින්ද නැත්තම් කොළද තද කොළද මන් රත් දාලා තියෙන රත් පාටින් තමයි එතකොට ඒක පේන්නේ. ඉතින් අපි ඩැමේජ් වෙද්දි බොයිස් මම ඩැමේජ් වෙද්දිත් මේ මන් දාලා තියෙන්නේ රතු පාටමයි. ඉතින් මම මෙතන එක ග්‍රීන් තිබිලා මම එතන රෙඩ් එකක් දාගත්තා රෙඩ්. ඉතින් බොයිස් අනිත් ඔප්ෂන් එකේ මෙතන උඩම ඔප්ෂන් එකේ ඊළඟට තියෙනවා සවුන්ඩ්ස් තියෙනවා. ඉතින් මම මියුසික් කියනක ඔෆ් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට සමහර මියුසික් එකත් වැඩ කරයි ගේම් එක ඉස්සරම දාගද්දි. ඉතින් ඒගොල්ලන් මෙතනින් අඩු කරගන්න පුළුවන් නැත්තම් මේක ඔප්ෂන් එක අයින් ඒ ටික් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේවා අඩු වැඩි කරගන්න පුළුවන් මයික්‍රෝෆෝන් මේ ටික ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඊට පස්සේ බොයිස් චියපා කියන ඉඳන් මම මෙතන කස්ටමයිස් බටන් කියලා තියෙනවා. ඉතින් මෙතනින් වෙන්නේ බොයිස් අපි මෙතනින් කස්ටමයිස් කියන එක ගියාට පස්සේ මෙතන ඔක්කොම තියෙනවා මේ ස්පෙෂල් වෙහිකල්ස් ටැංක් මෙතන තියෙන ගොඩක් දේවල් මේ වගේ අපිට කොන්ට්‍රෝල් ටික හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මෙතන පළවෙනි කැරක්ටර් දැන් කැරක්ටර් කියලා තියෙන්නේ. අපි කැරක්ටර් එක ගියarpස් ගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති මම හදලා තියෙන විදිය. මේක තමයි මම හදාගෙන තියෙන විදිය ඔයගොල්ලොන්ට පුළුවන්. මෙතන දැන් තියෙන බටන් ටික හරමාර කරලා මෙතනින් ලොකු පොඩි කරලා ඔයගොල්ලොන්ට පේනවා ඇති. එහෙම ඔයගොල්ලොන්ට මේක කස්ටමයිස් කරලා ලස්සනට ඒ කියන්නේ ඔයගොල්ලෝ ගහන දැන් මම ගහන්නේ 3 finger ඇඟිලි තුනෙන් මම fire කරන්නේ ඒ කියන්නේ ගේම් එක ගහන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන් චිය පාකේට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඇඟිලි පහෙන් නම් කට්ටි ඉන්නවා ඇඟිලි 5 finger ගන්න කට්ටි ඉන්නවා 4 finger ඊට පස්සේ 3 ඊට පස්සේ 2 ගොඩක්ම ගන්න ඉස්සරම 2 finger තමයි ගන්න ගොඩක් කට්ටිය පුරුදු වෙන කාලේ. ඉතින් ඔයගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන් කැමති විදිහකට ඔයගොල්ලන් මෙතන කස්ටමයිස් කරගන්න පුළුවන් තියෙන ඔප්ෂන් ටික. ඉතින් ඔයගොල්ලන් පේන ඇති ඩවුන් දාගන්න එම උඩ පනින එක නැමෙන ඉඳගන්න එක පස්සේ බෑග් එක මේ ඔක්කොම ඔයගොල්ලන්ට මෙතන වෙනස් කරගෙන මෙතන අනිවාර්යයෙන්ම සේව් කියන එක දෙන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට මෙතන ලේඅවුට් කියන එකට ගියාට පස්සේ අපිට ලේඅවුට් තියෙනවා තුනක්. ඉතින් අපිට කැමති විදිහට කන්ට්‍රෝල් මේ ටික වෙනස් කරගන්න පුළුවන් ලේඅවුට් තුනක. ඉතින් ඔය ඉතින් මම මේක පළවෙනි ලේඅවුට් එකේ තමයි මේක තියාගෙන ඉන්නේ. හරි බොයිස් මම මේක මෙතනින් එතන කැන්සල් කරා. ඉතින් ඔයගොල්ලන් පේනවා සේව් කියන එකට උඩ තියෙනවා අර එක්සිට් බටන් එකක් වගේ. ඊට පස්සේ බොයිස් සෙන්සිටිවිටි ඉතින් මේ ටිකත් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් ඔයගොල්ලන්ට සෙන්සිටිවිටි වල මෙතන තියෙනවා ලෝ මීඩියම් හයි මෝස්ට් යූසර් ඊට පස්සේ මෙතන සීසන් එක්ස්පර්ට්
මෙතන කස්ටමයි. ඉතින් ඔයගොල්ලොන්ට මෙතන අපි වෙඩි තියද්දි ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන දැන් මං ගයිරෝස්කෝප් කියන එක නෑ, මං ඒක පිළිබඳ දිනන වීඩියෝ කරගෙන ඉන්න. ඉතින් අපි ඔහොම ස්කෝප් කරලා වෙඩි තියද්දි ඔයගොල්ලොන්ට පේනවා ඇති උඩ යනවා. ඉතින් අපිට ඒවා මෙතන සෙන්සිටිවිටි කියන ඔප්ෂන් එකෙන් අපිට මේකේ තියෙනවා තියෙන ස්කෝප්. දැන් අපි හිතමු මේ 3 එක දාගෙන ඉන්නේ, මේ 3 ස්කෝප් එකේ 125යි. ඉතින් අපි වෙඩි තියද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති එම් එක එක තැන තියාගන්න ඕන, මොකද දුර ඉන්න එනමීකට තියද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති එනමියා ලොකුවට නෑනේ, එනිමේ දුර ඉද්දි චූටියට පේන්නේ. ඒකෙන්ද අපි පුළුවන් තරම් එක තැනට වෙඩි තියන්න මේ මෙතනින් හදා ගන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන් මේ සෙන්සිටිවිටි කියන තැනින් ඒ ඔක්කොම ටික ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන සීසන් එක්ස්පර්ට් කියලා දිනවා, මම ඔන්න ඔයගොල්ලන්ට මේ ටික පෙන්වන්නම්. ඔයගොල්ලෝ මේම හදා ගන්න, ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලෝ මේම හදා ගන්න. මම ටික ටික පල්ලෙහාට යවන්නම් ඔයගොල්ලන්ට, ලයිව් එක නතර කරලා හරි ස්ටොප් කරලා ඔයගොල්ලන්ට මේ ටික හදා ගන්න පුළුවන්. හරි බොයිස්, ගයිරෝස්කෝප් කියන එක මම වෙනම් වීඩියෝයක් අරගෙන එන්න ඒ පිළිබඳව. ඉතින් අපි මෙතන පිකප් කියන එක ගියාට පස්සේ බොයිස් මෙතන මේ ටික මේ විදිහම තියන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් මේ ඔටෝ පිකප් විදියට මේක ඩිසේබල් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ඔටෝ දැන් අපි මැප් එක සිලෙක්ට් කරලා ඒකට පැන්න ගමන් ගෙවල් වල තියෙනවා ලූට්ස්. ඉතින් ඒ ලූට්ස් මේ ඒගොල්ලෝ ගද්දි ඉතනින් ඔටෝ පිකප් වෙනවා. මේ බෑග් ස්කෝප් ඒ අනම්මනම් ඒ තියෙන දේවල් ඔටෝ පිකප් වෙනවා. ඉතින් මේවා ඔයගොල්ලන්ට එහෙම අවශ්‍ය නැත්තම් ඔයගොල්ලෝ ගන්නවා නම් එතන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ගද්දි එතන කියන්නේ දැන් මෙතන ඔයගොල්ලන්ට පෙන්වන්නම්කෝ. ඉතින් මෙතනද අපි යද්දි දැන් මෙතන පෙන්වන්නේ නැහනේ, අපි දැන් මෙතන කහපාට පෙන්වනවා. කහපාට කියන්නේ මෙතන ළඟට ගියාට පස්සේ ඔටෝ පිකප් වෙන්න හදන්නත් පුළුවන්. එතනින් තමයි අපි අර ස්විච් වලින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ බොයිස් පිකප් කියන එකේ ඒ ටික එහෙම තමයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තජුට්ටක් පහලට යද්දි මෙතන තියෙනවා ඒ ගන් වල ඇමෝස්. ඒ කියන්නේ ගන් ඒ ගන් වලට අදාළ ඇමෝ. දැන් ඒකෙම එක කියද්දි මම ඒවත් ඉස්සරහට තව වීඩියෝස් අරගෙන ඉන්නවා ඔයගොල්ලන්ට. ඉතින් ඒ අපිට බෑග් එකට කියන්නේ ඒ ගන් එකට අදාළ ඇමෝ අපිට කොච්චර ලිමිට් එකකින් ගන්න පුළුවන් කියලා මෙතනින් ඔටෝ පිකප් වෙනවා. ඔටෝ බෑග් එකට අපිට වැටෙනවා අපි එනමියෙක් මරලා එයාගේ ලූට් ගද්දි. ඉතින් එහෙම තමයි වෙන්නේ, ඔටෝ එනවා. අමතරව අපිට වැඩිපුරත් ගන්න පුළුවන්, ඔබලා ටච් කරලා ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතන තියෙනවා මෙඩිකිට් කීයක් ගන්න පුළුවන්ද, ෆුල් මෙඩිකිට් මෙතන මෙඩිකිට් කියලා තියෙන. ඊට පස්සේ ෆස්ට් එක කියන්නේ මම ඒවා වීඩියෝස් අරගෙන ඉන්නවා ඒගොල්ලන්ට. මෙතන පිකප් කියන එක ඒගොල්ලන්ට ඒ විදිහ හදා ගන්න පුළුවන්. මෙතන කස්ටමයිස් කියන තැනනුත් ඔයගොල්ලන්ට පුළුවන් හදා ගන්න, ගන්න එකට අදාළ තියෙන දේවල් මම ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ක්‍රොස් හෙයා නේද වෙන්න ඇති, ඉංග්‍රීසි වැඩි දන්නේ ඉගෙන ගන්නවා. ඉතින් පිකප් එකට පල්ලා තියෙන එක ඔබන්න, ඒක ඉවර පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති රෙඩ් ඩොට්, ඊට පස්සේ හොලෝග්‍රැෆික්, ඊට පස්සේ සයිඩ්, ඊට පස්සේ 3, ඊට පස්සේ 2 එකයි, 2 ස්කෝප් එකයි, 3 ස්කෝප් එකයි. ඉතින් ඒ වගේ මැද මෙතන රෙඩ් ඩොට් එකේ අපිට දැන් රෙඩ් ඩොට් කියලානේ අපි කියන්නේ, රෙඩ් රෙඩ් තිබුණාට අපිට මෙතනින් පාට වෙනස් කරගන්න පුළුවන්. ඒ එම් එක ඔයගොල්ලෝ දන්නවා, එම් එක එතන මේ ස්කෝප් එකේ තියෙන එක ඔයගොල්ලන්ට පාට වෙනස් කරගන්න පුළුවන් මේ තියෙන ටිකේ විතරක්. ඉතින් මම මේකේ නිල් පාට දාලා තියෙන්නේ, ඔයගොල්ලොත් කැමති එකක් ඉතින් දාගන්න. එච්චරයි බොයිස්, ඉතුරු පල්හැ දෙක නම් වැඩිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙක එතන පල්ලෙ හැම එක පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට මේ ටික එනේබල් කරගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන සෝෂල්, මෙතන කට්ටියට පෙන්වන දේවල්, ඒ කියන්නේ අවුට්ෆිට්. ඊට පස්සේ මං ඒ වයිසරහට ඔයගොල්ලොන්ට වීඩියෝ අරගෙන එන්න. ඉතින් බොයිස් දැන් ඉන්නේ කොන්ට්‍රෝල් එකේ, මම මෙතනින් ලොබියට යනවා. මට ඉස්සල්ලා මම ඔයගොල්ලොන්ට කිව්වා තව ඔප්ෂන් එකක් තියෙනවා ඒක ලොබියට ගියලා පස්සේ කියන්නම් කියලා.
ඉතින් බොයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් උතන ස්ටාර්ට් කියලා තියෙනවා. දැන් ඒ ඔක්කොම තියෙන්නේ දෙපැත්තෙන්ම තියෙන ඔප්ෂන් ටික. දැන් මෙතන හැම දෙයක්ම තියෙනවානේ, ඔක්කොම ඔප්ෂන් ටික තියෙන චුට්ටක් මැදර වෙන්න වගේ. කියන්නේ ඩිස්ප්ලේ එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති චුට්ටක් මේ පැත්තට වෙන්න වගේ තමයි තියෙන්නේ ඔක්කොම ටික. ඉතින් මං ඒක සෙටින් වලට ගිහිල්ලා මෙතන ග්‍රැපික් කියන එකට ගියාට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මම මෙතන ඔප්ෂන් එක කිව්වනේ ඔයගොල්ලෝ මෙතනින් මෙතනින් එක කියන එක මෙතන එකට අඩු කරලා ඔයගොල්ලෝ ඕකේ දෙන්න. එතකොට බොයිස් ඔයගොල්ලොන්ට පේනවා ඇති අර ස්ක්‍රීන් එකේ මැදට මැදර මැදටම වෙන්න තිබුණේ නෑනේ, චුට්ටක් මේ පැත්තල තිබ්බේ එක ඒක මුල්ලටම ගියා. ඒ ඔක්කොම සෙට් එක දෙපැත්ත තියෙන කෑලි බැලරි ඔක්කොම මුල්ලට ගියා පහ. ඉතින් එතනින් ඔයගොල්ලොන්ට පුළුවන් ඒ විදිහ සෙටින් ටික හදාගන්න. ඉතින් බොයිස් මම තව වීඩියෝස් වලින් අරගෙන එන්න, තව ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලොන්ට කියන්න. ඉතින් බොයිස් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න අයලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.